කවදාවත් මට යාව මතක කරන්න බෑ මේ වේදනාවෙන් ගොඩ එන්න බෑ කියලා හිතන් ඉන්න අය චුටක් මම කියන්න යන දේට අවධානය දෙන්න බැඳීම් නිසා නැත්නම් අපි කියනවා බ්‍රේක් අප් එකක් නිසා ඔයා වගේ නැත්නම් ඔයාට වඩා විඳවපු මිනිස්සු ඕන තරම් රිකවර් වෙනවා මතක තියාගන්න ඔයා විතරක් රිකවර් නොවි ඉන්න හේතුවක් නැහැ ඔයා විතරක් වේදනාව විඳින්න හේතුවක් නැහැ එයත් එක්ක තිබුණු ආග රිලේෂන්ෂිප් එක අවුරුදු 5ද 10ද ඊට අඩුද ඊට වැඩිද අදාළ නැහැ. එයාගේ තියෙන විශේෂතා අදාළ නැහැ. යාවට කොහොමද ට්‍රීට් කරේ? අදාළ නැහැ. එයාගේ ෆැමිලි එක කොයි වගේද? අදාළ නැහැ. එයාගේ පෙනුම, කතාබහ, කටහඬ, එයාගේ ක්වොලිටීස්, වාස කරපු එයාගේ තියෙන වෙන විශේෂ දේවල් අදාළ නැහැ. ඔයාලගේ මෙමරිස්, ඔයාලා කියපු තැන්, ඔයාට කොච්චර යාව මතක් වෙනවද? කලින් ඉපෑස් වලදී ඔයාට දැනෙච්ච නැති තරම් අමුතු දෙයක්. මෙයා නිසා ඔයාට දැනෙනවද? මේ කිසිම දෙයක් අදාළ නැහැ. ඔයාට රිකවර් වෙනවා කියන එකට. ඒ කියන්නේ තව දුරටත් එයාගේ මතකයන් නිසා ऑटोमेटिकली හරිද මේක අහන මේ තත්ත්වෙ ඉන්න කෙනෙක් ඉන්නවනම් මතක තියාගන්න ඔයා විඳෙව්වට සමහර විට රෑ ඇලිවෙනකන් නිදි නෑ හරිද කැම ටිකක් කන්න බෑ වැඩකට ඇටෙන්ෂන් දෙන්න බෑ කලින් ආසාවෙන් කරපු දේවල් දැන් කරගන්න බෑ නිින්දක චූටි වෙලා වගේ නිින්ද යන්නේ සමහර එල්ලි වෙනකන් බලන් ඉන්නවා යාට මැසේජ් එකක් දාන්න එයාගේ මැසේජ් එකක් කෝල් එකක් එයිද කියලා බලන් ඉන්නවා එක එක විදියට යාවා ඇටෑච් කරගන්න මේ සිටුේෂන් එක සෝල් කරගන්න ඔල්ලුව රිදෙනකන් ප්ලෑන්ස් ගහනවා නොමිදිනා දුක් විඳිනවා මේක මෙන්ටල් ඇන් ෆිසිකල් හෙල්ත් එකට තමයි ඩිරෙක්ට් බලපාන්නේ හිතලා වැඩි මනසා ડિප්‍රෙෂන් ලෙවල් එකේ කාලයක් ගිහිල්ලා වෙන වෙන ප්‍රශ්න මතුවෙනවා තමන්ගේ බර අඩු වෙනවා වෙන වෙන හෙල්ත් ඉෂුස් එනවා මේ ඔක්කොම වෙන්නේ මේ මනස සෞඛ්‍ය සම්පන්නව නැති නිසා ඒකට හේතු වෙලා තියෙන්නේ මේ කොහෙදන මිනිස්සෙක් අනපේක්ෂිත බ්‍රේක් අප් එකක් හෝ එයාගේ වෙනස් වීමක් බොහෝ විට මේ පේන් එකේ ඉන්න කෙනෙක් මේක අහනවා නම් මං කියපු දේවල් අඩුවෙන් හෝ වැඩියෙන් අත්විඳිනවා සමහර විට ඔළුව හදාගෙන දැන් අන්තිම ස්ටේජ් එකේ ඉන්න ඇත ඇති මට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ ඔයා මේ වීඩියෝ එක අහන තැන ඉඳලා මගේ මේ වොයිස් රෙකෝඩින් එක අහන තැන ඉඳලා ඔයා හරියට හිතුවත් මේක වෙනස් කරගන්න පුළුවන්. තව දුරටත් විඳවන්න ඕනේ නැහැ. මේ ඔඩියෝස් විතරක් කලා රිකවච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. දවසකට ටෙක්ස්ට් මැසේජස් විශාල ප්‍රමාණයක්, ඒ වගේම කෝල්ස් විශාල ප්‍රමාණයක් මට එනවා. මේ වීඩියෝස් විතරක් කලා ඒගොල්ලෝ රිකවන්නේ කොහොමද කියන එක එක්ස්ප්ලেইন කරන්න. ඊට අමතරව ඔයාලා හැම වීඩියෝ එකකම කමෙන්ට් සෙක්ෂන් බලන්න. මේ තියරි එක තේරුම් ගත්තොත් එම ඔයාලට රිකවර් වෙන්න පුළුවන්. බොරුවට වා මේක එක මිනිස්සු නිසා විඳවන්න අවශ්‍යතාවයක් නැහැ. මම ගොඩක්ම ફોકસ කරන්නේ මේ රිලේෂන්ෂිප් බ්‍රේක් අප් වලින් කොට එන පාත් එක මයින්ඩ් එක එතනින් ගලවගෙන ඉක්මනට මයින්ඩ් එක රීස්ට්‍රක්චර් කරගන්න පාත් එක රිකවර් වෙන තැන තමයි මම ටාගට් කරන්නේ ගොඩක්ම වීඩියෝස් වල. ඒක තමයි මම කියාගෙන යන්නේ. ඒකට කිසිම දෙයක් දන්නේ නැතුව ඔහේ නිකන් නෝ කන්ටැක්ට් හිටියා හරි වෙන වෙන ටැක්ටික්ස් යූස් කරාට වැඩක් වෙන්නේ නැහැ. කිසිම අවබෝධයක් නැතුව ඔයාලට ඕනේ රිකවර් වෙන නම් මේ මං වීඩියෝස් වල කියන අවබෝධය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. ගොඩක් වෙලාවට ඒ අවබෝධය දෙන්න තැනක් නැති නිසා ගොඩාක් මිනිස්සු අර හිතේන මනස්ගතය, ඒ කියන්නේ ඇඩික්ෂන් එකකින් අබ්බැහි වීමෙන් එළියට දෙන එක එක විකාර ඇත්ත කියලා හිතාගෙන වෙහෙසිලා වෙහෙසිලා අන්තිමට තමයි මොකක් හරි විදිහකින් ඔයාලට අවබෝධයක් ලැබලා රිකවර් වෙන්නේ. එච්චර දුර යන, එච්චර විඳවන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා හිතන්න ඔයාලට රිකවර් වෙන අවුරුද්දක් යනවා නම් කොච්චර දේවල් වලට නැති වෙලා ඇද්ද ඒ අවුරුද්ද ඇතුළත? කොච්චර විඳවලා ඇද්ද? ඔයාගේ මානසික කායික සෞඛ්‍ය කොච්චර පිරිහිලා ඇද්ද? මතක තියාගන්න ඔයාලට දෙයක් කරන්න තියෙන කාලේ හරිද ඔයාගේ ජීවිතේ සමහරට ඒ මනුස්සයර කිසිම ඉෆෙක්ට් එකක් වෙලා නැහැ. ඔයාගේ කිසිම වැරද්දක් නැතුව ඒ මනුස්සයාව දාලා ගියත් තනිකර ඔයාගේ වැරද්දෙන් ඒ මනුස්සයා ගියත් ඔයාලට රිකවර් වෙන්න පුළුවන්. මොකද සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වුණා, මොනවා හරි විදිහකින් සිද්ධ වුණා. ඊට පස්සේ ඒක වැඩක් නැහැ. මොකද බ්‍රේක් අප් එකක් වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි. මේ වගේ සිද්ධියක් වෙන්නේ ඔයාට විතරක් නෙමෙයි. ඔයා රිකවර් වෙනවද නැද්ද කියන එක පදනම් වෙලා තියෙන්නේ අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කිරීම මත. හරිද? එතකොට අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරන්න බැරි නම් මයින්ඩ් එක ප්‍රැක්ටිස් වෙන්නේ නැත්තම් රිකවර් වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මාස ගණන් අවුරුදු ගණන් මිනිස්සු විඳවන්නේ. එතකොට මේ වගේ සිටුේෂන් එකකදී අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි සාමාන්‍ය හෙල්ති මයින්ඩ් එකකින් ඉන්න මිනිස්සෙක්ට එයාට තියෙන අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරගන්න පුළුවන්. යම් යම් සිද්ධීන් වලදී. එයා මුහුණ දෙන එක එක සිද්ධීන් වලදී. හරිද? හැබැයි මේ බ්‍රේක් අප් එකක ඉන්නගෙන බ්‍රේක් අප් එකකට මුහුණ දෙන කෙනෙක්ට නැත්නම් අපි කියනවා අනපේක්ෂිත හැරයාමක්, අනපේක්ෂිත වෙනස් වීමක්. මේ වගේ දෙයකට මුහුණ දෙන කෙනෙක්ට අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරගන්න බෑ. ඒ කියන්නේ එයාව කන්ට්‍රෝල් කරනවා මොකක්ද එකකින්. මේ වගේ සිටුේෂන් එකක ඉන්නවා නම් එහෙම කෙනෙක් මේක අහනවා නම් ඔයාට උනත් එහෙමනේ ඔයාට කොච්චර උමනාව දුන්නත් එතනින් ගැලවෙන්නේ. ඔයාට කොච්චර යථාර්ථය තේරුණත් මොන දේ ඇහුවත් මොනවා කරත් කවුරු මොනවා කිව්වත් ඔයාට ඒක කරගන්න බෑනේ. ඇත්ත කතාව හරියට කරගන්න පුළුවන්ද? හරියට කරගන්න බෑනේ. හරිද? ඒක මතක තියාගන්න ඔය ඔයාට ඕන විදිහට ඔයා පාලනය වෙන්නේ නැහැ.
තමන් කොච්චර කොහොම හිතාගෙන හිටියත් තමන්ට අවශ්‍ය විදිහට තමන්ව පාලනය වෙන්නේ නැහැනේ මොකද්ද ඔකකින් තමන්ව පාලනය කරනවා ඒ ඇඩික්ෂන් එක ඒ කියන්නේ එයාව ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් විදිහට දැනিলা මොනවා හරි පොයින්ට් එකක කන්සිස්ටන්ට්ලි එයාගේ ෆීලිංගස් වලට දීලා එයාගේ දේවල් වලට දීලා ඒවා ඔල්වේස් ස්ටෝ වෙලා ඒක මත ඩිපෙන්ඩ් වෙන විදිහ කන්ඩිෂන් එකක් හැදෙනවා ඊට පස්සේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න දෛනික වැඩ කටයුතු හරියට කරගන්න එයාගේ අවෙලබිලිටි එක අවශ්‍යයි එයා නැති වුණොත් ජීවිතය එතනින් එහාට නෑ වගේ එකක් දැනෙන පටන් ගන්නවා එයා මාරම විශේෂයි මේක එක එක විදිහට එළියට දෙනවා සමහරුන්ට එයාගේ ආදරේ වැඩිපුර හයිලයිට් වෙනවා සමහරුන්ට එයාගෙන තියෙන සෙක්ස් සයිඩ් එක එයා ඒවයිදී හැසිරෙන විදිහ සමහරු සෙක්ෂුවල් ජෙලසි එකක් විදිහට එළියට දෙනවා වෙන කෙනෙක් එක්ක ඇත්තක එහෙම ඉඳී මට නැති වෙයි මං කරගත්ත මදි ඔය විදිහ රිග්‍රට් එකකින් සමහරු විඳවනවා ඉතින් මේ වගේ එක එක විදිහට විඳවනවනේ ඒ මානසිකත්වය හැදලා තියෙන ඇඩික්ෂන් එක නිසා ඇඩික්ට් වෙලා තියෙන මං අර කලින් කිව්ව විදිහට ඩ්‍රග්ස් යූස් කරන මනුස්සෙක් දිගට මේවා අරගෙන එකට ඇඩික්ට් වුණාට පස්සේ එක හොඳ නෑ එක වැඩක් නෑ මගේ සල්ලි නාස්ති වෙනවා මගේ ලයිෆ් එක පිරිහෙනවා මේ මොකද දැනගත්තා කවුරු මොනවා කොහොම කිව්වත් හරිද මොන තරම් වැඩසටහන් වලට ගියත් සමහර වෙනවනේ පුනරුත්ථාපන වෙලා ඇවිල්ලා තව පාවිච්චි කරන අය. ඒ මොක වුණත් ඒක ඕනනේ. මේ පේන්න තියෙන දේ ප්‍රැක්ටිකලි යූස් කරගෙන ගැලවෙන්න බෑ. ඊට වඩා දෙකින් බොඩි ඇන් මයින්ඩ් එක ඉල්ලනවා. එතකොට අර මනුස්සයාට අර අහපු දේවල් දැකපු දේවල් තියෙන අවබෝධයක් වැඩක් නෑ. ආයි ගන්නවා. මේ ඇඩික්ෂන් වැඩ කරන්නේ මේ විදියට. ඩ්‍රග්ස් බලපාන එකට වෙනම විදියකට මනුස්සෙක්ට ඇඩික්ට් වෙච්ච එකක් බලපාන වෙනම විදියකට. නමුත් දෙකම ඇඩික්ෂන් තමයි. මේක දෙවුණත් ඔය දෙන මොන තරම් ආගිය කරත් මොන ප්‍රශ්න වුණත් අන්තිමට මේ මනුස්සයා කන්ෆර්ම් මගෙන් අයින් වෙනවා කියන තැනට ආවට පස්සේ ඔක්කොම අවුට් යනවා. අයින් වෙනවා කියන තැනට ආවට පස්සේ නැත්තම් එයා වෙනස් වෙනවා කියන තැනට ආවට පස්සේ කොහොම හරි අපේ බ්‍රේන් එකට මැසේජ් එකක් ගියොත් කලින් හිටපු මෙයා මොනවා හරි නිසා වෙනස් වෙනවා මගෙන් ඈත් වෙනවා කන්ෆර්ම් මේ දේ වෙනවා කියන තැනට ආවොත් නැත්තම් අපි කියනවා වෙනකට ඇටච් වෙනවා කියන තැනට ආවොත් මෙන්න මේ පේන එක මේ මිනිස්සු අත් විඳිනවා. ඒක වෙනකන් දන්නේ නැහැ. සමහරට වෙනකන් හිතන් ඉන්න මට මේක නැතත් ඉන්න පුළුවන් කියලා. ඒක වුණාම තමයි දන්නේ මොකක්ද මේ වෙලා තියෙන්නේ මට හිතා ගන්න බැගලේ. ඔයා හිතන්නේපා ඔයා විතරයි ඔකෙන් විඳවන්නේ කියලා. Tamanට හිතෙනවා මේ වේදනාව වෙන අය අත් විඳින්නේ නැහැ ඒගොල්ල මාර්ම සතුටින් ඉන්නවා කියලා. ඇත්ත සතුටින් නැති ඉන්නවා. නමුත් ඔය වගේ වේදනාවක් හෝ ඊට වඩා ඕවා නිසා විඳවන මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. මේ අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරගන්න බැරි නිසායි ඔයාට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. හරිද? ඒකෝට අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරනවා කියන්නේ ඔයාගේ කතාව ඇතුළේ තියෙන හරය කතාව ඇතුළේ ඔයාට ගන්න පුළුවන් දේ කියන්නේ මේක බ්‍රේක් අප් වුනේ ඇයි? දැන් මම ගන්න ඕන ඩිසිෂන් එක මේක. මේක බ්‍රේක් අප් වුනේ ඇයි? දැන් කරන්න තියෙන හොඳම දේ මේක. දැන් මට ප්‍රැක්ටිකලි යූස් කරන්න පුළුවන් හොඳම මෙතඩ් එක මේක. ඒ අවස්ථාවට තමයි මේක තේරුම් ගන්න අවස්ථාවට සුදුසුද? හරි විදියට ප්‍රැක්ටිකලි යූස් කරන එක තමයි වෙන්න ඕනේ. ඒතකොට ඒක කරගන්න බැරි කමනේ මේ තියෙන එකනේ තියෙන අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරන්න බැරි කම. හරි තව විදිකින් කිව්වොත් එහෙම නොගලපෙන බැඳීමක හිටියනම් එයාගේ විදිය මේ බැඳීම කන්ටිනියු කරගෙන ගියොත් එහෙම එයත් එක්ක හිටියොත් එහෙම තමන්ට වෙන හානි ඉස්සරහට වෙන්න යන හානි අතීතේ වෙලා තියෙන හානි සාමාන්‍ය මනුස්සෙක්ට හිතනවා මේව තේරුම් ගත්තොත් මේ මනුස්සයට ගැලවෙන්න පුළුවන් මේ මොන මනුස්සයෙක් එක්කද මේ ඉන්නේ හරිද එහෙම තේරෙනවනේ හැබැයි තමන්ට තේරෙන්නේ නැහැ ඒක තමන්ට ඒක ප්‍රැක්ටිකලි යූස් කරගන්න බෑ ඒ මනුස්සයා මාර විශේෂයි ඔහේ නිකන් සත පහකටවත් වැඩක් නැති මනුස්සයෙක් එක්ක ඔහේ නිකන් තමගේ ජීවිතේ නාස්ති කරන මනුස්සයෙක් එක්ක එහෙම මනුස්සෙක්ට ඇඩික්ට් වෙලා එතනටම කැප වෙලා එහෙමම තමන්ගේ ජීවිතය විනාශ කරගන්න අය ඉන්නවනේ. සමහරු ඉන්නවා ඒගොල්ලන්ට සෙෂන් එකක්වත් කරන්න අපහසුයි. ඒ තරම් බ්ලයින්ඩ් වෙලා ඉන්නේ. අවුරුදු ගණන් විඳවලා ජීවිතේ ඒකටම කැප කරලා අන්තිම තැන කර කියාගෙන දෙයක් නැතුණට පස්සේ මේක අවබෝධ කරගන්න අය ඉන්නවා. මම කියන්නේ එච්චර නැහෙන්න ඕනේ නැහැ. පුළුවන් නම් මේ වොයිස් රෙකෝඩින් එක අහන තැනම අවබෝධ කරගන්න try කරන්න. අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරන්න බැරි අය කියලා ඔයා හිතන try කරන්න. මගේ past videos අහන්න. මතක තියාගන්න වෙන්න හරි නොවෙන්න හරි ඔක් කරන්න අවශ්‍ය දේවල් හරියට කරගෙන ඉක මෙතඩ් එක හරියට ප්‍රැක්ටිකලි යූස් කරොත් එහෙම රිකවර් වෙනවා. ඒක අද තේරෙන්නේ නැහැ. ඔයාට අද රිකවර් වෙන මානයක් පේන්නේ. මේකෙන් ගොඩ එන්න බෑ කියලා මම හිතන්නේ. නමුත් මේක ප්‍රැක්ටිකලි කරගෙන වෙන්න හරි නොවෙන්න හරි ඉස්සරහට යනකොට මේ අවබෝධය තියාගෙන ඔයා දන්නේම නැහැ ඔයා එතනින් ගොඩ ආවේ කොහොමද ඔයා මේ වගේ ප්‍රොග්‍රෙස් එකකට ආවේ කොහොමද කියලා ඔයාටවත් තේරෙන්නේ නැහැ. මේ රිකවර් වෙච්ච මිනිස්සු බහුතරයක් එහෙමයි. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ රිකවර් වුණේ කොහොමද කියලා. දැන් ඔයා දන්නවද ඔයා ඇඩික්ට් වුණේ කොහොමද කියලා? ඔයා දන්නවද පාට යාම නැතුව බැරි ඇයි කියලා? දන්නේ නැහනේ. හරිද? ඔයාව හිතුවේ නැහනේ කොහොමද වෙයි කියලා. නමුත් ඔයාට වුණානේ. ඉතින් රිකවර් වෙන එකත් ඒ වගේ තමයි. අපේ මයින්ඩ් එක වැඩ කරන්නේ ඒ විදියට. මේ වගේ සිද්ධිවලදී. එතකොට ඔයා මේ කියන දේ තේරුම් අරගෙන ඔයාගේ සිද්ධියට අවශ්‍ය ගැළපෙන හොඳම දේ කරන්න. මොකද ඔයාගේ ජීවිතය තමයි අංක එක. විඳ විඳව නැහුණා කියලා, අඬ නැහුණා කියලා. එයා එයාගේ ජීවිතේ විඳිනවා ඇති. බහුතරයක් කොහොම තමයි එක පැත්තක කෙනෙක් අන්තරම විඳෙවට අනිත් මනුස්සයා ඒ තරම් විඳවන්නේ. එයා එයාගේ ලෙවල් එකක් මේන්ටේන් කරගෙන හොඳට ඉන්නවා. ඔයාගේ සිද්ධිය තේරුම් ගන්න. හරිද? ඔයාගේ සිද්ධිය තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් බ්‍රේක් අප් වෙලා නම් දැන් මේ සිද්ධිය වෙලා ඉවරයි. මේ මොහොතේ ඔයාට කරන්න පුළුවන් සුදුසුම දෙයක් තියෙනවා. ඒ කරන්න පුළුවන් සුදුසුම දේ ඔයා කරන්න ඕනේ. ඇඩික්ෂන් එකට ඒක කරන්න යන දේ වළක්වන්න දෙන්න එපා. හරිද? ඔයා මේ ටික තේරුම් ගන්න. ඒ මනුස්සයාගෙන් අයින් වෙන සිද්ධ වුණාට පස්සේ ඔයා මේක තේරුම් ගන්න try කරා. එක එක දේවල් කරා. දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් සමහර විඳවන්නේ නැති. එහෙම එහෙම විඳවලා තේරුම් ගන්න try කරා. එයාගේ පස්සෙන් ගිහිල්ලා back in pleading කරලා නැවත නැවත වේදනාවට පත් වෙලා මේක තේරුම් ගන්න try කරා. සමහරු නැවත attachment එක පටන් අරගෙන ආපහු හිටපු තැනටම වැටලා මේක තේරුම් ගන්න try කරා. එතකොට මේ හැම විදියක්ම ඔයා experience කරලා තියෙන මේ බහුතරයක් නා මේ හැම විදියක්ම experience කරලා තියෙනවා. ඔයා ඒ හැම දෙයක්ම කරලා නැතිනේ practically විඳවන්න පුළුවන් උපරිම
සමහරු බිඳවලා තියෙන්නේ. ඔයා ස්ථීරවම රිකා වෙනවා කියන තැනක් තියෙනවා නම් ඇයි මේක? හරිද? ඒ කියන්නේ මේක තේරුම් අරගෙන ඔයාගේ අවස්ථාවට ඔයාට දැන් සිද්ධ කළ යුතු හොඳම දේ. කියන්නේ ඔයාගේ බ්‍රේක් අප් එකට හෝ ඔයාගේ මේ බැඳීමට අදාළ සිදුවීමට මේ අවස්ථාවට කළ යුතු හොඳම දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා කරන්න ඕනේ. බොහෝ විට බ්‍රේක් අප් එකක් නම් බ්‍රේක් අප් එකක් වෙලා මනුස්සයා ගිහිල්ලා නම් හරියට මේ දේවල් තේරුම් අරගෙන හරි ප්‍රොෆෙෂනල් සපෝට් එකක් හරි අරගෙන නැත්තම් මගේ පාස්ට් වීඩියෝස් හරි අහලා බොහෝ විට මේ බ්‍රේක් අප් එකකින් ඉන්න කෙනෙක්ට නම් සුදුසුම දේ නෝ කන්ටැක්ට් ඉන්න එක. ඒ ඉන්නේ එයා එයි කියලා බලාගෙන නෙමෙයි Taman recover වෙන පොසිෂන් එකට. මතක තියාගන්න කලින් වගේ ඔයා කිසිම අවබෝධයක් නැතුව recover වෙන try කරනවා වගේ නෙමෙයි මේ වගේ දයක් අහලා මේ වගේ දයක් තේරුම් අරන් කරන එක මාරම ප්‍රැක්ටිකල්. මාරම effective. අනිවාර්යෙන් එක වෙනවා. හරි විදිහට තේරුම් ගත්තොත් අනිවාර්යෙන් එක වෙනවා. මොකද කලින් ඔයා try කරා වගේ නෙමෙයි මේ වගේ දයක් අහලා කරනකොට වෙන්නේ. ඔයා ඊට වඩා ඒක analyze කරනවා, කරන සුසු දේවල් තව බලනවා, තවත් අවබෝධයෙන් තවත් ගැට්ටකින් තමයි කරන්නේ. ඒක වැඩ කරනවා. කලින් මාස ගණන් අවුරුදු ගණන් try කරාට වැඩ නොකර වෙන්න පුළුවන්. නමුත් මේක වැඩ කරනවා. ඉතින් ඔයාට අදාළ ගැලපෙනවා කියලා හිතන ඒවාට select කරලා බලන්න පුළුවන්. ඒව අහන්න පුළුවන්. ඒවයි in detail විස්තර කරලා තියෙනවා ඔයා කරන්න ඕනේ මොකද්ද කියන එක. මට මෙතන අවශ්‍යතාවය තිබුණේ ඔයා නොගැලපෙන බැඳීමක ඉන්න ඕන නැත්නම් break up එකකට මුහුණ දෙනවා නම් ඔය pain එකෙන් ගැලවෙන්න බෑ කියලා හිතන්ගෙන බොරු මානසිකත්වය අයින් කරගන්න එතනින් ගැලවෙන්න පුළුවන්. ඒකට අර මං කියපු කිසිදු කරුණක් අදාළ වෙන්නේ නැහැ. මම 100,000ක් ස්ථිරව කියන්නේ ඔය ගලවන්න පුළුවන්. ඒ මිනිස්සයා මේ ලෝකෙ ඉන්න හොඳම මිනිස්සයා වුණත් ඒක අදාළ වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයාගේ අවබෝධය ප්‍රැක්ටිකලි යූස් කරන මේ පර්සන්ටේජ් එක. ඒක හැදෙනවා ඔයා මේ වගේ දේවල් අහද්දි. එක එක්කෙනාගේ සිටුේෂන් අනුව ඩිපෙන්ඩ් වෙනවා යාගේ මෙතඩ් එක. ස්පෙෂල් මෙතඩ් එකක් මට මෙතන එක්ස්ප්ලেইন කරන්න අමාරුයි. මේක මම පොදුවේ කියන දෙයක් නිසා. නමුත් ඒ හැම සිටුේෂන් එකකටම අදාළ වෙන්න මම වීඩියෝස් කරලා තියෙනවා. ඔයා මේක YouTube එක නම් අහන්නේ පිළිවෙලට ඊසි පික් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයාට ගැලපෙන වීඩියෝ එක. ඊට අමතරව වෙන platform එකකින් අහනවා නම් වඩේත් හොයාගන්න පුළුවන්. මම නන්දිමාල් එදිරිසෝරිය.